නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ශ්‍රී ලංකාස් number 1 computer solution. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොළු කර තිබෙනවා. ඒ 2020 වසරේ පැවති කුළුඳුල් LPL තරගාවලියේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වීමට ආරාධනා කිරීම නිසා. ඉතින් එම ආරාධනයෙන් පසුව එම ක්‍රීඩකයන් දෙදෙනා දූෂණ හා වංචා ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. ඉන්පසු අවස්ථා කිහිපයකදීම එම ඒකකයේ හමුවේ පෙනී සිටි සචිත්‍ර සේනානායක ප්‍රකාශ ලබා දුන් අතර එහිදී එල්ල වූ චෝදනා සියල්ලම සචිත්‍ර සේනානායක විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම සචිත්‍ර සේනානායක 2021 වසරේ තරඟ පාවා දීමට සම්බන්ධව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නයි ඉල්ලා අයදුම් පතක් ගොළු කරත් එය ප්‍රතික්ෂේප වුණා. ඉතින් සචිත්‍ර සේනානායක ගැන හොයලා බලද්දී ක්‍රීඩා පනතට අදාළව මොහු මේ තරඟ පාවා දීලා කියලා ප්‍රමාණවත් කරුණු මේ වෙනකොටත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩකෙක් විදිහට ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි ක්‍රිකට් ක්‍රීඩකෙක් තරඟයක් පාවා දී නඩුවක් අහන්න යන්නේ. ඉතින් මෙහි වැරදිකරු වුණොත් රුපියල් මිලියන 100කට වඩා වැඩි දඩයක් හෝ වසර 10කට වඩා වැඩි සිරදඬුවමක් හෝ මේ දෙකටම යටත් වෙන වෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් ඔබටත් මේ ගැන මොකද හිතෙන්නේ? ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.